සතිමත් බව වගේ දෙයක් ගැන පෞද්ගලික ආයතනයක ඉහළ තනතුරක් දරන කෙනෙකුට හිතන්න පුළුවන් වෙන්නේ කොහොමද? මම මට මතකයි මගේ පළවෙනි පඩියෙන් ගත්තේ ධම්මපදේ බබරද්ද සිසි යහමලුවන්ගේ ගුණසේන පබ්ලිකේෂන් එක තාම තියෙනවා පොලිතින් කවරයක් දාලා මතකවල තියෙනවා. මගේ ඔය දිගු නිවාඩුවලදී මම යනවා මේ නිලඹේ තියෙන භාවනා මධ්‍යස්ථානයක්. එතෙන්ට ගිහින් දවස් කීපයක් ඉඳලා එනවා. ඒතොර ඒවායින් මට තේරුණා ඒ දවස් දෙක තුන නියම නිවාඩුවක්. සමහරලාට හොඳටම සල්ලි තියෙනවා බැංකොක් වගේ නැත්නම් සිංගප්පූරුව වගේ. එහෙම තමයි හිතන්නේ. එතකොට මම ඔය හවසට කරන වැඩේ තමයි මම විනාඩි කීපයක් මේ බිම නිදාගෙන මේක දැන් ඔය ඉන්ටර්නෙට් එකේ හැමදැනම තියෙනවා රිලැක්සේෂන් කියලා දැන් ඕන තරම් ඔය සවාසන කියලා යෝග ආසනයක් තියෙනවා. ඒකෙන් මේ සම්පූර්ණයම රිලැක්ස් කරනවා. කරලා විනාඩි කීපයක් යනකොට මට නිින්ද යනවා. විනාඩි කීපයකට. ඒ නිින්දෙන් පස්සේ ආපහු නැගිට්ටහම මම උද්‍යෝගෙමත්. එතකොට අපේ ජීවිතයේ ගිනියා යුත්තේ අධිවේගී දුම්රියකද කාර් එකකද බස් එකකද? මගේ මේ ළඟදී මාව ඉන්ටර්වයුව කරපු කෙනෙක් ඇහුවා ඔබ විවේක වෙලාවට මොනවද කරන්නේ කියලා. මම කිව්වා විවේක වෙලාවට විවේක ගන්නවා කියලා. ඒ කියන්නේ විවේක වෙලාවෙත් වැඩක් කරන්න ඕනේ කියන එක මේ මොකක් හරි පොඩි software upset එකක් නිකන්ද? ඒතොර සතිමත් වෙනවා කියලා කියන්නේ මේ මොහොතට සම්පූර්ණයෙන් අවදි වෙන එක. මොකද එතකොට තමයි චන්දන මේ සියුම් දේවල් වැටහෙන්න පටන් ගන්නවා. දීපල් සූර්යරච්ච මහත්තයාගේ වෘත්තීය ජීවිතය පිළිබඳව අපි කතා කරමින් හිටියේ. දැන් වෘත්තීය ජීවිතයයි සාමාන්‍ය ජීවිතයයි කියලා හැම වෙන වෙනම නැති වුණත් කෙලිම වෘත්තියට අදාළව එතුමාගේ ජීවිතයේ නැග්බ සහ එයින් අපිට ගන්න පුළුවන් පාඩම් උගත් පාඩම් ඒ ගැනයි කතා කරමින් සිටින්. දැන් ඔබ සමහර වෙලාවට දකින්ට ඇති අපි කලින් කරපු වැඩසටහනේදී සතිමත් බව නිසා වෘත්තීය දියුණුව ඇති කරගන්න පුළුවන් කියන කාරණේ පැහැදිලි කරගත්තා. මම හිතන්නේ මේක තව දුරටත් යන්න ඕනේ. සමහර ආගමික සංකල්ප අපි නොතකා හැරියත් ඒවා ජීවිතයට සම්බන්ධ කරගත්තාම ජීවිතයේ ලෞකික දියුණුව ඒ තුළින් ලබා ගන්න පුළුවන් කියන කාරණේ තමයි මෙතන පැහැදිලි වෙන්නේ. දැන් සතිමත් බව වගේ දෙයක් ගැන පෞද්ගලික ආයතනයක ඉහළ තනතුරක් දරන කෙනෙකුට හිතන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒ වගේ දෙයක් ටිකක් අසීරුයි. මොකද ඒ තියෙන වැඩ කන්දරාව, ඒ තියෙන වගකීම අස්සේ මේ වගේ දෙයක් හිතෙන්නේ කොහොමද? මේ වගේ දෙයක් ගැන පොතක් පතක් අරගෙන කියවන්න හිතෙන්නේ කොහොමද? මෙන්න මේවත් සෑහෙන ප්‍රශ්න කියලා මට හිතෙනවා. දීපල් මහත්තයා, ඇත්තටම වෘත්තීය ජීවිතයේ අතරතුර දැන් ඔබගේ 80 ගණන් වල කලින් වතාවෙන්ද කිව්වේ 80 ගණන් වල ඉඳලාම මේ ගැන යොමුවක් තිබුණා කියලා. හැබැයි ඔබ වෘත්තීය ජීවිතේ පඩියක් මාස පළමුව ගත්ත දා ඉඳලා මේ ධාර්මික ආගමික ජීවිතයක් පැත්තට කොහොමද නැඹුරු වෙන්න පටන් ගත්තේ? මම හිතන්නේ අර ඉස්කෝලේ කාලේ තිබිච්ච ආභාෂය වෙන්න පුළුවන්. මට මතකයි මගේ පළවෙනි පඩියෙන් ගත්තේ ධම්මපදේ බබරද්ද සිසි යහමලුවන්ගේ ගුණසේන පබ්ලිකේෂන් එක තාම තියෙනවා පොලිතින් කවරයක් දාලා මතකවල තියෙනවා. ඊළඟට මම කැන්ඩි බුද්දිස් පබ්ලිකේෂන් එකේ මේ සමාජිකත්වයේ අරගත්තා. ඒතර ගෙහින් පොත් ඉංග්‍රීසියෙන් පොඩි පොඩි පොත් හම්බෙන්න පටන් ගත්තා. එතකොට මම රැස්සාවල් කරලා ඉවරනකොට මම හිතන්නේ මගේ විශාල පුස්තකාලයක් හැදෙනවා. ඒ පුස්තකාලේ වැඩිපුර තියෙන්නේ මේ දාර්ශනික සහ මේ ධර්මයට අදාළ පොත් මේවා. ඒ වගේම මම පස්සේ ගොඩක් ඉහළ ඇඩ්වර්ටයිසිං වල ඉන්න කාලේ ඉඳන්ම මගේ ඔය දිගු නිවාඩුවලදී මම යනවා මේ නිලඹේ තියෙන භාවනා මධ්‍යස්ථානයක්. එතෙන්ට ගිහින් දවස් කීපයක් ඉඳලා එනවා. ඒතොර ඒවායින් මට තේරුණා ඒ දවස් දෙක තුන නියම නිවාඩුවක්. හරි. එතකොට තමන්ට ඒකෙන් ලැබෙනවා ලොකු ශක්තියක්. අපි කියන්නේ බැටරිස් රීචාර්ජ් වෙනවා කියලා නේ. මොකද අපි මේ හැල්මේ දුවන ගමනක් නේ මේ තියෙන්නේ. එතකොට ඊළඟට මේ ඔය ලැබෙන පොඩි විරාමයකදී කොහොමද නැවතත් මෙතෙන්ට ආපහු වෙන්නේ? මට හිතෙන්නේ මේක ටිකක් ගැඹුරු කාරණයක්ද, එහෙම නැත්නම් පිළිගන්න අමාරු එකක්ද කියලා. දැන් ඔබ වැනි පෞද්ගලිකාංශයේ ඉහළ ශ්‍රේණිවල රාජකාරී කරපු බොහෝ අය වෘත්තීය ජීවිතයේ නිවාඩුව කියලා කියන්නේ ඒක මාර රිලැක්ස් එකක් ගන්නවනේ. සමහරලාට හොඳටම සල්ලි තියෙනවා නම් බැංකොක් වගේ නැත්නම් සිංගප්පූරුව වගේ. එහෙම තමයි හිතන්නේ.
එහෙම නැත්තම් නුවරඑළියට හරි ගිහිල්ලා කොහේ හරි හෝටලයක සිමින් පිහිනුම් තටාකයක් අද්දර මොනවා හරි දෙයක් පානය කරමින් ඉන්න එක තමයි රිලැක්ස් කියලා. ඔබ කියන ඔය හිල් වීමයි මේ හිල් වීමයි අතර වෙනස මොකක්ද? ඊට පස්සේ ආපහු ආයෙත් හොලිඩේ එකක් ඕනේ චන්ද. දැන් ගොඩක් අය මේ නිවාඩුවට ගියාම නිවාඩුවේ වුණාට පස්සේ ආයෙ දවස් දෙකක් විතර රෙස්ට් කරන්න ඕනේ හරිනම්. ඔව් මොකද ඒ තරම් මහන්සි වෙනවා. දැන් මේවා තමයි නියම නිවාඩු. මම මුලින්ම මගේ ඉංග්‍රීසි පොතක් සිංහලෙන් බිස්නස් වලට පස්සේ මම ඉංග්‍රීසියෙන් පොතක් පළ කරා මේ ස්විචින් ඔෆ් කියලා. ඒ කියන්නේ මම මේ දුර මගේ මේ මොබයිල් ෆෝන් එක ස්විච් ඔෆ් කරපු එක කතන්දරයක් තමයි ඒක තියෙන්නේ. ඒකේ රහ දැනගත්තාම ඒක වෙන රසක්. ඒ කියන්නේ ඒක සම්පූර්ණ විවේකයක්. මොකද අපිට වැඩිපුරම මහන්සි දැනෙන්නේ චන්දන මේ දැන් ශාරීරික මහන්සියට වඩා විශේෂයෙන්ම මේ වෘත්තීය ජීවිතය යනකොට ශාරීරික මහන්සියට වඩා මානසික මහන්සිය වැඩි. මොකද මානසික මහන්සිය වැඩි වෙන්න එක හේතුවක් තමයි මේ හිතන එකනේ. මේ හිතනවා කියලා ගොඩක් වෙලාවට කරන්නේ මේ ඇතුලේ විශාල සාකච්ඡාවක්නේ හැමතිස්සෙම. ඒක හරියයිද මේක හරියයිද? ඒක හරියයිද දැනගන්නවා විස්තර කතනයනේ. එතකොට මෙතන හැමතිස්සෙම මේක වැඩ. ඊට පස්සේ නිින්දකට ගියාමත් ගැඹුරු නිින්දක් හම්බ වෙන්නේ නැත්නම් මොකද ඒ තරම් මේකේ සද්දේ. එතකොට අපිට පුළුවන් නම් යම් විසි ක්‍රමයකට මේක පොඩ්ඩක් මේ පැත්තකට තියලා පොඩි විරාමයක් ගන්න. හරි. දැන් උදාහරණයක් හැටියට දැන් ඒ දවස්වල මට ට්විච් දේවල් තමයි දැන් උදේ ඉඳන් වැඩ කරලා සමහර දවස්වල හැන්දෑවේ 6-7 වෙනකොට ආපහු 7න් පස්සේ තියෙනවා විවිධ මේ සංවාදන වලට යන්න, කොක්ටේල්ස් වලට යන්න තියෙනවා, බිස්නස් මීටින්ග්ස් තියෙනවා. ප්‍රොෆෙෂනල් මීටිංස් තියෙනවා. ඉතින් ඒවටත් යන්න ඕනේනේ. ඒතර මම ඉගෙන ගත්තා ওই කාලේ කොහොමද සම්පූර්ණයෙන් ඉහිල් වෙන්නේ. තමන්ගේ මේ ශරීරය සහ මනස ටික වෙලාවකට ඉහිල් කරගන්නේ කොහොමද? මේ කේසාන්තයේ පතන් පාදාන්තයේ දක්වා සියලුම කොටස් වලට බිම නිදාගෙන මම හිතින් කියනවා රිලැක්ස් වෙන්න කියලා. සමා වෙන මගේ ඔළුව වෙන දිහාවක ගියා. දැන් ස්වභාව ධර්මය අපිට දවල්ට එළිය දීලා රැයට කරවල කරන්නේ එහෙම නැත්නම් ටික දවසකට විතරක් හඳේ එළිය දෙන්නේ ඔය කියන විවේකේ අපිට දෙන්න නේද? එතකොට අපි තාක්ෂණය සහ විද්‍යාව දිනු කරගෙන රැයට ලයිට් දාගෙන මොබයිල් ස්විච් අරගෙන ඒ ස්වභාව ධර්මයේ දෙන දේද මේ ප්‍රතික්ෂේප කළ දේ? මෙහෙමයි දැන් නිරක්ෂයවට ඉන්න රටවල් වලදී නම් ඕක හරියටම හරි. මොකද අපි 6ට ඉරපායනවා, 12ට මුදුන් වෙනවා, 6ට හිර බහිනවා, රැ වෙනවා. නමුත් උත්තරාර්ධගෝලයට ගියන් පස්සේ සමහරලාට ඒක වාර්ෂිකව බනින්න ඕනේ. ඒ බනින්න ඕනේ වෙනස් විදිහකට නේද? නමුත් ස්වභාව ධර්මිනුත් අපිට කියනවා පොඩ්ඩක් තැම්පත් වෙන්න කියලා. මොන වෙලාවක හරි. S2 වහන්න කියලා. ඔබේ ස්විච් ඔෆ් වලින්. S2 ස්විච් ඔෆ් කරන්න ඕනේ. එතකොට මම ඔය හවසට කරන වැඩිය තමයි මම විනාඩි කීපයක් මේ බිම නිදාගෙන මේක දැන් ඔය ඉන්ටර්නෙට් එකේ හැමදැනම තියෙනවා රිලැක්සේෂන් කියලා. දැන් ඕන තරම් ඔය සවාසන කියලා යෝග ආසනයක් තියෙනවා. ඒකෙන් මේ සම්පූර්ණයම රිලැක්ස් කරනවා. කරලා විනාඩි කීපයක් යනකොට මට නිින්ද යනවා. විනාඩි කීපයකට. ඒ නිින්දෙන් පස්සේ ආපහු නැගිට්ටහම මම උද්‍යෝගෙමත්. ඊට පස්සේ ආපහු අර රාත්‍රියේ තියෙන සංවාදන වලට, රෙස්ලිං වලට ගිහින් මේවා කරන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි මේ මොහොතට එළඹෙන්න පුළුවන් වුණාම විශේෂ කාරණා දෙකක් මට කියන්න පුළුවන් ලැබෙන ප්‍රයෝජන. එකක් තමයි මේ නිර්මාණාත්මකව සිතීමට තියෙන හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ අර ඈතින්ම බලනකොට තමයි ඕන වේග වෙනසක් පේන්නේ. මේක අස්සර ගියන් පස්සේ බෑනේ. ඒතොර මේ නිර්මාණාත්මක බව ඇති කරගන්න පුළුවන් ඔය මේ සතිමත් බව වැඩි වෙනවා. දෙවැනි එක තමයි අපිට මේ හරි ඉක්මනට මේ භූමිකා මාරු කරන්න වෙනවනේ. දැන් ඔබත් ආයතන ප්‍රධානී කැරියර කටයුතු කරලා තිනවා. මේ මොහොතේ කෙනෙක්ව අභිප්‍රේරණය කරන්න කතා කරන්න වෙනවා. ඊළඟ මොහොතේ තව කෙනෙක් කරපු වැරද්දක් පිළිබඳව මේ විනය පරීක්ෂණයකට වාඩි වෙන්න වෙනවා. ඊළඟ මොහොතේ අපේ ආයතනයට ලැබෙන්න තියෙන විශාල මුදලක් පිළිබඳව හෙට්ටු කිරීමකට තව කෙනෙක් එක්ක වාඩි වෙන්න පුළුවන්. සමහරලාට ආයතනයේ එක්ක අසතුටු වෙච්ච කෙනෙක් එක්ක
එතන මේ විවිධ චරිත රඟපාන්න වෙනව චන්දන මේ බොහොම සුළු විරාම වලින්. හරි? ඒ කියන්නේ මේ මීටිම ඉවර වෙලා මූඩ් චේන්ජ් කරන්න දෙන ටට්ටක් ටට්ටක්. ඒක කරන්න පුළුවන් මේ වෙලාවේ 100ට 100ක් මේ වැඩේ ඉන්නවනම්. මේක ඉන්න ගමන් අරක කල්පනා කරන්න බෑ. මොකද ඒතර මේ වැඩේ හරියට කරෙන්නේ නැහනේ. ඒක හොඳ දෙයක්. දැන් සමහර වෙලාවට අපිට ඊළඟට තියෙන වැඩේ ඔළුවේ තියාගෙන ඒකටත් යම් යම් දේවල් කර කර කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා. ඒක හරියන්නේ නැහැ කියලා ඔබ කියන්නේ. මම කියන්නේ ඒක හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඒතර මේකට හුඟක්න් දීලත් නැහැ. අරක කල්පනා කරලත් නැහැ. එතකොට කල්පනා කරනවයි කියන එක චන්ද. දැන් ඉහළ තනතුරු වලට යනකොට කල්පනා කරනවයි කියන එකට තමයි වැඩිපුර වෙලාවක් ගත කරන්න ඕනේ. එතකොට කල්පනා කරනවා කියලා ගොඩක් වෙලාවට කල්පනා කරනවා කල්පනා කරන්නේ ඒකේ කෙරවලක් නැහැ. නමුත් තර්කානුකූලව මේකට මේක මේ වගේ කළොත් මෙහෙම. ඒ විදිහට කල්පනා කරන්න උපාය මාර්ගිකව කල්පනා කරන්න වෙලාව අවශ්‍යයි. එතකොට කල්පනා කිරීම කියන එක වැඩක්. ඒක වැඩක් හැටියට කරොත් ඒකෙන් නිර්මාණාත්මක උපාය මාර්ගික දෙයක් කරන්න පුළුවන්. ඉඳලා හිටලා එකපාරට හොඳයි අදහස් එන්න පුළුවන් අර ආකිමිඩිස්ට වුණා වගේ. ඒ මොකද එයා ගොඩාක් වෙලා කල්පනා කරපු නිසා. හරි? ඇත්තටම චන්දන සමහර දේවල් බ්‍රේක් ත්‍රූ අයිඩියාස් එන්නේ කල්පනා කරනකොට නෙමෙයි. කල්පනාව නතර වුණාම. ඒතර මේක කුසලතාවයක් හැටියට දිනු කරන්න පුළුවන් නම් කල්පනා කරනකොට කල්පනා කරනවා. කල්පනා නොකරනකොට නිකන් ඉන්නවා. අන්න එතකොට මේ අර පරණ තියෙන ඔක්කොම කලම්බලා අලුත් අදහසක් දෙන්න හිතට ශක්තියක් හම්බ වෙනවා. මම කැමතියි ඔබෙන් යමක් දැනගන්න. මට පරණ මතකයක් ආව එක පාඩම්. ආචාර්ය EW අධිකාරම් පොතක් ලියලා තිබුණා නිකම් ඉඳීම කියලා. හ්ම් හ්ම්. ඔහු කියනවා ජීවිතේ හැම දිනකම එක්තරා වෙලාවක නිකම් ඉන්න ඕනේ කියලා. ඔව්. ඒකද මේ කියන්නේ? ඔව්. මගේ මේ ළඟදී මාව ඉන්ටර්වයුව කරපු කෙනෙක් ඇහුවා නම් ඔබ විවේක වෙලාවට මොනවද කරන්න කියලා. මම කිව්වා විවේක වෙලාවට විවේක ගන්නවා කියලා. ඒ කියන්නේ විවේක වෙලාවෙත් වැඩක් කරන්න ඕනේ කියන එක මේ මොකක් හරි පොඩි software upset එකක් නේ ගන්න. හරි? එතකොට නායකයෙක් හැටියට ඒ මානසික විවේකේ නැති වුණයින් පස්සේ එතකොට මේ අර private bus එකේ කොන්දොස්තර වගේනේ. එහෙම ජීව එහෙම කළා ආයතනයක් ඉහළට ගෙනියන්න බෑ. එතකොට කල්පනා කරන්න එක එක්කෙනා එක එක විදි හොයාගන්න පුළුවන්. සමහර කෙනෙක් ඇවිදින ගමන් කල්පනා කරන්න පුළුවන්. උදේ වෝක් එක යන මුහුදු වෙරළ ඇවිදින එතකොට කල්පනා වෙනවා. තව සමහරු ලියන්න පුළුවන් නේ කොළවල. සමහරු කියන හොඳම කල්පනා යන්නේ වැසිකිළියේද කියලා. ඒ මොකද? ඒ වෙලාවේ හිත වෙන මොනවත් වැඩක නැහැ. නිදහස්. එතකොට මේ හිත නිදහස් කරපොත් ගමන් අයිඩියාස් එනවා. ඒ අනිත් වෙලාවට අයිඩියා එකකට එන්න ඉඩක් නැහැ නේ චන්දන. එතකොට බස් ස්ටෑන්ඩ් එක වගේ හැමදෙස්සම නේ පිටකොට බස් ස්ටෑන්ඩ් එක වගේ. නමුත් රැයට ගිහින් බලන්නකො පිටකොට බස් ස්ටෑන්ඩ් එක කොච්චර ඉඳී තියෙනවද කියලා. හරි? අන්න ඒ වගේ තමයි මේ කතන්දරේ. ඉතින් අද ඒකනේ ලෝකේ දියුණු සමාගම් ගොඩක් මේ සතිමත් බව කොච්චරද කියනවනම් ඔය ලොකු සමාගම් වල ඒගොල්ලන්ගේ තියෙනවා වෙනම මේ හදලා කොටස් දෙකලා හිල්ලා tempත් වෙලා මේ හිත දිහා බලන් ඉන්න. ශරීරේ වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්න. මොකද අපිට ගොඩක් වෙලාවට බැරි මේ මොහොතේ ඉන්නනේ. අපේ වැඩ කටයුතු ඔක්කොම තියෙන්නේ වෙන තැන්වල. ඈ කො පරණ කතන්දර. දැන් මේ පරණ දේවල් අරගත්තාම දැන් මේ කරන කතන්දරේ වුණත් අපි මේ එතනින් මෙතනින් මේ එකව කරලා ගන්න චන්දන. මේක සම්පූර්ණ චිත්‍රය නෙමෙයි. හරි? සම්පූර්ණ චිත්‍රය නෙමෙයි. ඒ සිද්ධියේ highlight තමයි අපිට මතක. දැන් මට මතකයි කොහේ හරි තැනක මම ඇහුව දෙයක් මේ බුදුරජාණන් වහන්සේගෙන් කවුරු හරි අහනවා ඔබ වහන්සේගේ මේ ශ්‍රාවකයෝ මෙච්චර ලස්සන කොහොමද එක වේලක් වළඳලා. එතකොට උන්වහන්සේ දේශනා කළේ මේ අතීතයේ තැවෙන්නෙත් නැහැ අනාගතය ගැන හිතන්නෙත් නැහැ වර්තමානයේ ජීවත් වෙන නිසා කියලා. ඒක ගැනද ඔය කියන්නේ ඔබ? මම හිතන්නේ ඒකේ යම්කිසි බොහොම සරල ප්‍රායෝගික මට්ටම දැන් ඕකනේ බයිබලෙත් තියෙන්නේ ලිව් වන් ඩේ ඇට් ටයිම් නේ කියලා. ඒක දැන් ඒකේ තියෙන්නේ ඒක සමහර අය මේ ඒකත් මේ අල්ලගන්න තැන නෝ. දැන් අනාගතය පිළිබඳ ආයතනික සැලසුම් ඇති කරන්නේ දැන්. එහෙනම් දැන් මේ වැඩේ කරන්න ඕනේ.
හරි. ඒක කරන එකයි මම මනෝලෝකක ජීවත් වෙන එකයි දෙක. මනෝලෝකයේ ඇත්තක් නෙමෙයි. හැබැයි මේක බොහොම සියුම් දෙයක් චන්දන. සමහරලාට අපිට අනාගතයේ මෙන්න මේ තැනට මේ ආයතනය ගෙනියන්න පුළුවන් කියන චිත්‍රයක් හදාගන්න පුළුවන්. එතකොට මේ ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් හොඳ නිවිච්ච මිනිස්සෙකුට. නිවිච්ච කියන එකෙන් මම කියන්නේ කලබල නැති. ඒ කියන්නේ සිහිනයත් අවශ්‍යයි නේ. ඔව් සිහිනය කරන්න ඕනේ නැත්නම් කොහොමද ගෙනියන්නේ ආයතනය? හැබැයි ඒ සිහිනය ක්‍රියාත්මක කරන්නේ මේ මොහොතේ. සිහිනක සබය කරගන්න නැගිටින්න නැගිටින්නේ මේ මොහොතේ. හැබැයි අපිට තියෙන එකම වෙලාව මේ මොහොත විතරයි. ඇයි? ඊයේ නෙමෙයි චන්දන. දැන් අපි මේ කතාව පටන් ගත්ත වෙලාවේ ඉඳන් මේ වෙනකන් ගත වෙච්ච විනාඩි කීපයක්වත් අපිට ආපහු ගන්න බෑනේ. ඊළඟ විනාඩි ගන්න අපි ඉඳීද නැද්ද දන්නෙත් නෑනේ. හැබැයි ඊළඟ විනාඩියට මොකද්ද ඉතුරු කරන්නේ මේ වෙලාවේ අපි කල්පනා කරන්න දෙන්න. ඒතකොට සතිමත් වෙනවා කියලා කියන්නේ මේ මොහොතට සම්පූර්ණයෙන් අවදි වෙන එක. මොකද එතකොට තමයි චන්දන මේ සියුම් දේවල් වැටහෙන්න පටන් ගන්න. මට හිතෙනවා කාර්යාල ඇතුලේ සමස්ත පරිශ්‍රයම වෙනස් වෙවි කියලා සියලු දෙනාම වර්තමානයේ ජීවත් වෙන්න ගත්තොත්. සෑහෙන. ඵලදායිතාවේ ගොඩක් වැඩි වෙනවා. මොකද මේ වෙලාවේ ගැන අවබෝධයෙන් ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්න විසඳගන්න හරි ලේසි. මොකද ගොඩාක් දේවල් අපිට මේ ගිලිහිලා යන්නේ අපේ නිරීක්ෂණය නැති වුණාම. නිරීක්ෂණය කරන්න පුළුවන්ද චන්දන දුවන ගමන්? දැන් අපි කෝච්චියේ යනවා. කෝච්චියේ හයියෙන් යනකොට හරි ඔබ පිටරටවල සමහරවල් ගිහින් ඇති ඔය හයි ස්පීඩ් ට්‍රේන් වල මොනවක් අපේ නැහැ නේ. හැබැයි කාර් එක ගියොත් ඊට වැඩිය දේවල් දකිනවා. දැන් මෙහෙ වුණත් කාර් එකේ වැඩට එන මිනිස්සෙකුට හදිස්සිය දවසක මග වහක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා නතර වුණොත් වාහන යන්නේ නැතුව වටපිට බලනකොට වෙන්දට නොදුත්තු ගොඩක් දේවල් දකින්න පුළුවන්. ඕකම තමයි ජීවිතේ. එතකොට අපි ජීවිතේ දකින්න පුළුවන් වෙනවා. ජීවිතේ ලස්සන දකින්න පුළුවන් වෙනවා. ආයතනවල තියෙන අවස්ථා හැකියාවන් දේවල් වඩා හොඳින් දකින්න පුළුවන් වෙනවා. එතකොට අපේ ජීවිතයේ ගිනියා යුත්තේ අධිවේගී දුම්රියකද කාර් එකකද බස් එකකද? පයින් කාර්ණේ හිතන් වෙනවා. ද පයින්ද? ඔව්. වැඩිය හොඳ ඔබට හිතන විදිහට? හදි හයියෙන් යන්නත් පුළුවන්. හැබැයි දකින්න නම් නවතින්න ඕන. අවට දැක දැක යන්න නම් නැවති නැවති යන්න ඕන. එනම් හිතට බස් එක යන එක හොඳයි. සමහරවිට මේක න අපිට කල්පනා කරන්න පුළුවන්. අපේ ජීවිතේ අපි කොහොමද යන්නේ? හැල්මේ දුවනවාද අධිවේගී දුම්රියක් වගේ? එහෙම නැත්නම් අධිවේගී මාර්ගයක මෝටර රථයක්ද? වටපිට දේවල් දකින්න නම් අපි කොහොමද යන්න ඕනේ? මේ වගේ දේවල් අපි ඉස්සරහටත් කතා කරමු. දීපල් සූර්යාරච්ච මහත්තයා එක්ක.